පෙම් සබඳතාවයක් බිඳී ගිය පසු බොහෝ දෙනෙකු එහි අතීත මතක ළඟ තබා ගැනීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. එය සාමාන්‍ය තත්ත්වයක් වුවත් බිඳී ගිය ප්‍රේමය පිළිබඳ මතක සටහන් ලෝකයටම ප්‍රකාශ කිරීම සඳහා ඉතා ජනප්‍රිය කෞතුකාගාර පවතින බව ඔබ දැන සිටියාද? මේ එම විස්මයජනක කෞතුකාගාර පිළිබඳයි. ලොව ප්‍රථම විරහ කෞතුකාගාරය විවෘත කරනු ලැබුවේ ක්‍රොයේෂියාවේදී. ඒ කලාකරුවන් වන ඔලින්කා විස්ටිකා හා ඩ්‍රෙසන් ග්‍රිප්සන් විසින් බෙහෙදී ඕනෑම අයෙකුට තමන්ගේ අතීත ප්‍රේමයක මතක සැමරුම් මෙම කෞතුකාගාරයට බාර දිය හැකි අතර නම්ගම් සහිතවම එම උපකරණ හා සීවටන මෙම කෞතුකාගාරයේදී මහජන ප්‍රදර්ශනයට තිබෙනවා. වෙන් වූ පෙම්වතුන් විසින් ලියන ලද ලිපි, ලබා දුන් ත්‍යාග, ඡායාරූප ආදියට මෙහි වැඩි අවස්ථාවක් ලබා දෙන බවයි ප්‍රකාශ වන්නේ. මෙම කෞතුකාගාරය නිර්මාණය කිරීමටද මුල් වී තිබුණේ එම කලාකරුවන් දෙදෙනාගෙන් අයෙකුගේ වසර 4ක් පැරණි ප්‍රේමයක් බිඳ වැටීමයි. 2010 වසරේදී පළමුවරට ආරම්භ වූ විරහ කෞතුකාගාරයට දැඩි ඉල්ලුමක් මතුවීම හේතුවෙන් මේ වන විට ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරත් එහි ශාඛාවක් විවෘත කර තිබෙනවා. එසේම ඒවායේ පවතින ජනප්‍රිය විරහ මතක ලෝකයේ රටවල් 20කදී ප්‍රදර්ශනය කිරීමටයි පසුගිය සමයේදී පියවරගෙන ඇත්තේ. පෙම්වතියක විසින් පෙම්වතෙකුට ලබා දුන් පොරවක් මෙම විරහ උපකරණ අතර වඩාත් ජනප්‍රිය වූ උපකරණය ලෙස සැලකෙනවා. ඇතැම් පෙම්වතුන් සබඳතා පැවැත් වූ සමයේ ලියන ලද ආදරණීය ලිපිද මෙම ස්ථානවල ප්‍රදර්ශනය කෙරෙන අතර ඒවා කියවා ඇතැම් නරඹන්නන් හඬ වැටෙන බවයි සඳහන් වන්නේ. තමන්ගේ පුද්ගලිකත්වය බාහිරට අනාවරණය නොකිරීම ආසියාතිකයන්ගේ ක්‍රමවේදයක් වුවද ඇතැම් ආසියාතිකයන් පවා තමන්ගේ විරහ මතක මෙම කෞතුකාගාරයේ තැන්පත් කර ඇති බව කියවෙනවා. නව අදහස් වලට ලෝකයේ වැඩි කැමැත්තක් ඇති බව මෙම විරහ කෞතුකාගාරය තුළින් ලෝකයට පැහැදිලි වෙන බවයි කෞතුකාගාරයේ නිර්මාතෘවරුන් සඳහන් කරන්නේ. මෙවන් වැදගත් හා විස්මිත තොරතුරු දැනගැනීම සඳහා ලංකා A News subscribe කරන්න.